මේ කියන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටා තරුමාවතේ පියමංගල රවින් තාරුක ගෙනයි. ඩ්‍රීම්ස්ටා තරගෙන් එළියට බහපු රවින් ලොකු කාලයක් නිහඬ හිටියේ නැහැ නේද? ඔව්, තරගේ ඉවර වෙච්ච ගමන් අලුත් ගීතයක් නිර්මාණය කළා. මොකද නැත්නම් කාලයක් යද්දී මිනිසුන්ට මාව අමතක වෙන්න පුළුවන්. මම කරපු පළවෙනි නිර්මාණය හයිය මගේ හිත. මම හිතනවා මගේ පළවෙනි ගීතෙම සාර්ථකයි කියලා. හයිය මගේ හිත කියන වචන ඇතුලේ වෙන අදහසකුත් හැංගිලා තියෙනවද? එහෙම හිතන්නත් පුළුවන්. මොකද පහුගිය කාලේ වෙච්ච සිද්ධින්ද. හැබැයි මම ඒ ගීතේ ගායනා කළේ ඕනෙම කෙනෙක්ට ඕනෙම කාලයකට ගැළපෙන නිසා සහ ආදේශ කරගන්න පුළුවන් නිසා. ප්‍රවීන් වැඩිපුරම මිනිස්සු අතරට ගිය සුදු මහත්ය නිසා නේද? ඔව්, මම හිතනවා ඒ ප්‍රශ්න නිසා ගොඩාක් මිනිස්සු අතරට මාව ගියා. ඒ වගේම මාව ගොඩක් අය දැනගත්තා. සුදු මහත්ය විදිහට එළියට ආවේ නැත්නම් තාමත් ප්‍රේක්ෂකයෝ මේ තරම් රවින්ව හඳුනන එකක් නැහැ නේද? ඇත්තටම නැහැ. මොකද ලංකාව ඇතුලේ හොඳ දෙයට වඩා නරක දේ ගොඩක් ප්‍රසිද්ධ වෙනවා කියන එක ඒ සිද්ධිය ඇතුලේ මම තේරුම් ගත්තා. ඒ ප්‍රශ්නෙත් එක්ක මාව ගොඩක් මිනිස්සු අතරට ගියා. පස්සේ මිනිස්සු මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා තේරුම් ගත්තා. ඒ නිසා මට මිනිස්සුන්ගේ ආදරය ලැබුණා. නැත්නම් මම හිතන්නේ නැහැ මගේ ගීතේ මෙච්චර ජනප්‍රිය වෙයි කියලා. රවින්ව සුදු මහත්ය විදිහට ඔච්චර ජනප්‍රිය කරපු කෙනාකෝ? මම නම් ඒ ගැන දන්නේ නැහැ. මට එයාට කතා කරන්න තිබ්බනම් මම එයාට ස්තුති කරනවා කරපු උදව්වට. ඇත්තට මේ කවුද? මම ඩ්‍රීම්ස්ටා වේදිකාවේ තරණ කරනකොට එක්තරා ආකාරයක මානසික ප්‍රශ්නයක් එක්ක ආපු ගැහැණු ළමයි කියලා තමයි කියන්න තියෙන්නේ. වෙන දෙයක් මම එයා ගැන දන්නේ නැහැ. රවින්ගේ ඉගෙනීමේ කටයුතු එහෙම කොහොමද සිද්ධ වෙන්නේ? මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයේ පෙනී සිටින්න ඉන්නේ. ඩ්‍රීම්ස්ටා තරගය නිසා අධ්‍යාපන කටයුතු ගොඩාක් අතපසු වුණා. ඒවා ආපහු කොහොම හරි කරගන්නවා. දැන් මුල් තැන දෙන්නේ අධ්‍යාපන කටයුතු වලටද සංගීතයටද? සංගීතය කොහොමත් මගේ ජීවිතය වගේ තමයි. ඉගෙනීමත් ඒ එක්කම කරගෙන යනවා. ඉදිරියට යන බලාපොරොත්තු වන නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු. ඉදිරියේදී මම තව ගීතයක් නිර්මාණය කරනවා. දෙරණ එකක් තව ගීතයක් තියෙනවා නිර්මාණය කරන්න. මේ ගීත දෙකත් පළවෙනි ගීතය වගේම ජනප්‍රිය වෙයි කියලා මම හිතනවා. කොයි කාලේ වගේද මේ නිර්මාණ ප්‍රේක්ෂකයන් අතරට ගේන්නේ? ඒක නම් හරියටම කියන්න බෑ. රටේ ඇතිලා තියෙන තත්ත්වයත් එක්ක ගීතයක් නිර්මාණය කරන්න තරම් මානසික තත්ත්වයක් නැහැ තවම. රවිගේ ජනප්‍රියත්වයේ ඉදිරියටත් රඳවා ගන්න මොකද කරන්නේ? මිනිස්සු බාර ගන්න විදිහේ මිනිස්සු පිළිගන්න මිනිස්සු අතරට යන්න පුළුවන් නිර්මාණ ඉදිරියට කරනවා. එතකොට ජනප්‍රියත්වයේ අඩු වෙන එකක් නැහැ, වැඩි වෙයි. ස්තුති කරන්න පිරිසකුත් ඇති. මගේ ගීතේ විෂුවල් එක කළේ සඳේෂ් බණ්ඩාර අයියා ඇතුළු කණ්ඩායම. ගීතේ නිර්මාණය කළේ නිමේෂ් කුලතුංග අයියා. ගීතේ රචනා කළේ නවීන් අයියා. මගේ පළවෙනි ගීතේ සාර්ථක කරගන්න ගොඩාක් උදව් කළේ ඒ තුන්දෙනා. එයාලට ගොඩාක් ස්තුතියි. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.